ඉන්න තැනකින් ඉක්මනට එන්න පුතේ, අම්ම බලාගෙන ඉන්නවා පුතේ. මොකද කන්නාඩියෝ? බයි අපේ පස්සෙන් එන්න එපා. මේ අපි කට්ටියත් එක්ක යන්නේ මේ ඊරිදට දහම් පාසල් දක්වාල රෝසැල්ල බලන්න. මම අහලා තිනවා ඒක ලෑවල ආක්ෂේද්ද මොකෙද්ද ඉන්නවා කියලා. ඔව් ඔව් මාත් අහලා තිනවා. වැද්දෙක් ගල මෙද්ද මොකෙද්ද නේද ඉන්නවා කියන්නේ. කවුද බං මේ මූණේ පස්සෙන් එන්නේ මෙන්න මේ වරේ නිකන් නේද මෙතන නතර වෙච්ච එකේ පොඩි ගේම් එකක් ප්ලේ කරලා සහ මරු අයිඩියා එකෙන් මොකද්ද කරන්නේ අපි හැංගිමුත් තමයි කරමු හරි මම හොයන්න උඹලා හැංගියල් යාල හැංගිමුත් තම් කරනවා යාලම අල්ලගත්තොත් මට පුළුවන් එයාලත් එක්කම යන්න ඔන්න 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 ඔන්න
ඔය මගුලක් බලපලා ඉන්න නෙමෙයිකෝ අරු වෙන්න කලින් ඩක්කල හැංගියා මරේ. කොහොමද මෙහි ආවේ? අපේ පස්සෙන් ආවද? ඔයාලා මම ගණන් ගන්නෙ නෑනේ. මට උණු ඔයාලගේ යාළුවෙක් ඉන්නවා. ඒ නිසා මම ඔයාලගේ පස්සෙන් හොරෙන් මාවා. හරි. අද ඉඳන් ඔයා අපේ යාළුවෙයි. අපේ සමාජයෙයි. මට මුකුත් පේන්නේ නෑ. මේ ආද කන්නානේ. ආව්. බාර කතා කරන්නත් පුළුවන්ද? බය වෙන්නේවා. මෙයා තමයි මගේ ජීවිතේ බේරුවේ. කවුද මේ? මෙයාලා මගේ යාළුවෝ ගත්තා. බය වෙන්නේපා. මෙයා දැන් කරදර යනවා. අපිට කරදරයක් කරේ නෑනේ. මොකද බම් මෙතන වෙන්නේ? මෙයා මේ කැලේ අතරමං වෙච්ච කෙනෙක්. යංග පියාගෙන් මහංගු. එදා මම පළවෙනි පාරට ප්ලේන් එක නැග්ගේ. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ ප්ලේන් එක යන්න. අපි හිතේ වන්න නැති වෙලා මේ කැලේ ඉඳන් යද්දි ප්ලේන් එක කඩාගෙන එන්න. එතකොට ටාසන්ද? අපිට කරන්න පුළුවන් එකම උදව් තමයි මෙයාට මෙයා ගේ හොයල් දෙන්න. ඔයාලා මෙතන මං ගිහින් කතා කරන්න. ගෙදර කවුද? ඇයි පුතේ? නන්දර අපි ටෑග්ගක් ගෙනාවා. බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මගේ පුතා ගෙදර ඇවිල්ලා. යන්න අම්මා ළඟට. මගේ පුතා ඇතුල් ගොඩක් කල් පාළු හිටියේ. මගේ පුතා කොහෙද හිටියේ පුතේ? මේ ඔක්කොම මං අම්මට අකිපරුණින් දැම්මේ.
ආයෙ මේ වගේ වැරදි මගේ අතින් වෙන්නේ මට සමාව වෙන්න. සමාවක් ඉල්ලන් දෙයක් නෑ පුතේ. අම්මලා කොහොම ළමයින් සමාව දෙනවා පුතේ. ජන්තුට උණ දෙයින් හින්දා අම්මට තාත්තට අකීකරු වෙන්න හොඳ නෑ කියලා මට හිතුණා. ජන්තුත් අම්මයි තාත්තයි කියන දේ අහන්න නැතුව ප්ලේන් එකේ ගමන ගිහලා නෝ මුනි.